අයිබෝන් සුබ දවසක් ජීවිතේ දිනන්න ජීවිතේ විඳින්න තමන්ගෙම කියලා බ්‍රෑන්ඩ් නේම් එකක් හදාගන්න නැත්නම් තමන්ගේ කන්ටෙන්ට් ඉදිරිපත් කරලා තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කරලා ජනප්‍රිය වෙන්න හිතාගෙන YouTube එකට ආපු අලුත්ම මුහුණුත් එක්ක එකතු වෙලා පුංචි වැඩක් කරන්න මම සූදානම් වුණා මේ වැඩේ නම තමයි Like Me with Kanchuk අලුත්ම segment එක Kanchuk Vlogs එක්ක එකතුලා ඉන්න ගොලන්ට අද ඉඳන් බලා ගන්න පුළුවන් මුලින්ම කරන්න තියෙන්නේ මෙච්චරයි මගේ ඉස්සරහට එන videos වලට බලන්න අනිවාර්යයෙන්ම පල්ලෙහා තියෙන රතුපාට subscribe button එක press කරලා bell icon එකත් අනිවාර්යයෙන්ම click කරන්න අමතක කරන්න එපා right එහෙනම් අපි වැඩේට යමු මේ Like Me අලුත්ම segment එක හරි Like Me අලුත්ම segment එකට අද පළවෙනි වැඩසටහනට මගේ ළඟම හිතවතෙක් මට ගොඩක් උදව් කරපු මගේ ආදරණීය මිත්‍රයෙක් මම මේ වැඩසටහන සම්බන්ධ කරගත්තා දැනටමත් දන්නවා කවුද කියලා SL Technical Geek YouTube channel එක හරහා තාක්ෂණය සම්බන්ධයෙන් reviews කරලා YouTube එකේ තමන්ගේ කියලා තැනක් හදාගන්න තමන්ගේ name එක brand name එකක් කරගන්න මහන්සි වෙන කෙනෙක්ව තමයි මම අද එකතු කරගත්තේ SL Technical Geek කී වැඩසටහන ඉදිරිපත් කරන YouTube channel එකේ අයිතිකාරය කවුද යන්න මගෙත් එක්ක අයිබෝ ඉතින් කොහොමද මේ දවස්වල ජීවිතේ කන්චුක ජීවිතේ ඇත්තම කොවිඩ් ප්‍රශ්නයත් එක්ක පොඩ්ඩක් ඉතින් මෙයා වෙනවා ඔව් YouTube එකේ වැඩ කටයුතු ජොබ් එකේ වැඩ කටයුතු දෙකම කරගෙන දෙකම සමබරව අරගෙන ජීවිතේ යනවා අනිවාර්යයෙන්ම ජීවිතේ සමබර වුණොත් තමයි හැම දෙයක්ම අපිට මේ අනාගතයට වැදගත් වටිනාකමක් එකතු කරන දෙයක් බවට පත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ ගොඩක් අය දන්නේ SL Technical Geek කියන අයියා කියලානේ. නම දන්නේ නැහැ. හිතවත්තු කිහිප දෙනෙක් විතරයි නම දන්නේ. මේ ඔක්කොම දැනගන්න කියමු නම, ගම, වයස, එතකොට ජොබ් එකක් කරනවා, ජොබ් එක මොකක්ද? ඔයාගේ පෞලි විස්තර පොඩ්ඩක් කිය. මම කංචුක, මම කවිඳු, කවිඳු රාජපක්ෂ. මම ඉන්නේ කොරුණෑගල, කිලිමුණේ කියන ගමේ තමයි මම ඉන්නේ. මගේ වයස අවුරුදු තිහයි දැන් ඉස්කෝලේගේ නුවර ඒ වගේම තමයි මගේ ජොබ් එක base HP කියන කම්පැනි තමයි දැනට මම වැඩ කරන්නේ ඒ වගේම YouTube channel එක කරනවා SL Technical Geek කියලා YouTube channel එක කරන්නේ right අවුරුදු 30 කෝ වයස මරි කරලා එහෙම නැතුව ඇති තාම නැහැ මරි කරලා නැහැ ඉතින් මේ වගේ සුන්දර චරිතයක් තමයි අද අපි කතා බහට එකතු කරගත්තේ මේ අයියේ ඔයාට එතකොට මුලින්ම මේ YouTube කියන මේ platform එක කොහොමද ඔයා දැනගත්තේ සමහරු ෆෝන් එකේ තියෙන ඇප් එකක් නිසා මේක මේ YouTube කියන නම දන්නවා. සමහරු YouTube ගැන හොයලා බලලා මේ YouTube එකට ආපු කට්ටිය ඉන්නවා. තවත් YouTube එක ගැන දන්නේ නැති ගොඩක් අය ඉන්නවා. ඔයා කොහොමද මේ YouTube කියන platform එකට එකතු වුනේ? සහ මේ channel එක කොහොමද create කරගත්තේ? මොන අරමුණුද තිබ්බේ? කංචුක අරමුණු කියන්නේ මම YouTube channel එක පටන් ගත්තේ 2020. 2020 මේ මාසෙ තමයි YouTube channel එක මම පටන් ගත්තේ. ඒ කියන්නේ කොරෝනා කාලේ. කොරෝනා කාලේ. කොරෝනා කාලේ මාස දෙකක් විතර මම ගෙදර හිටියා. ඒ ගෙදර ඉන්න ගමන් මම YouTube එකේ කොහොමද මම ඉන්නවා කංචුක. ඉන්න ගමන් මම YouTube එකේ වීඩියෝස් බලන ගමන් මටත් හිතුණා YouTube channel එකක් පටන් ගන්න ඕනේ කියලා. ඒ දේවල් බලලා YouTube channel බලලා බලලා තමයි මමත් මේ IT සම්බන්ධව YouTube channel එකක් පටන් ගත්තේ. කියන්නේ IT සම්බන්ධයෙන් ටෙක්නොලොජි සම්බන්ධයෙන් තමයි ඔයාගේ YouTube channel එක. එතකොට මේ YouTube channel එක create වුනේ මම දන්න තරමින් ඔයාගේ job එකත් එක්කමයි. ඔයාගේ job එක ඔයාගේ IT සම්බන්ධ ජොබ් එකක් ගන්න. ජොබ් එකෙන් ලැබෙන මේ මොකක්ද ඒක කියන්නේ අපි කියන ජොබ් එකෙන් යම්කිසි දෙයක් මේ YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙලා කරනකොට ඔයාලට business පැත්තට ඔයාලට ගොඩක් උපකාරන. කොහොමද ඒක ඔයාලට දැනෙන්නේ? ඇත්තම කන්චුක දැන් YouTube channel එකගෙනොත් මම ගොඩක් business කරනවා laptops. ඒක ගොඩක් කට්ටිය YouTube channel එක බලලාම laptop ඉල්ලන කට්ටිය ඉන්නවා. ජොබ් එකෙන් ජොබ් එකත් IT පැත්ත මම කරන්නේ. ඒකෙන්ම තමයි ඉතින් ඒ පැත්තම බලලා තමයි මම YouTube channel එකත් පටන් ගත්තේ. ඒ දෙකම ඉතින් සම්බරව කරා යනවා ඒ දවස්වල. තමන්ගේ වෘත්තීය IT සම්බන්ධ නිසා වෘත්තීය පැත්තෙන්ම YouTube channel එකක් ආරම්භ කරලා තැනකට එන්න වෙර දරන පුද්ගලයෙක් තමයි කවිදෝය කියන්නේ. එතකොට කවිදෝය දැන් මේ YouTube එක මේ ගොඩක් අය දන්නේ නැති දෙයක් නේ. එතකොට YouTube එකට එනවා නම් ගොඩක් අය අහනවා මොනවද තියෙන්න ඕනේ අවම දේවල්. සාමාන්‍යයෙන් ෆෝන් එකක්ද ඕනේ. කැමරා තියෙන්න ඕනද? වීඩියෝ එකක් එඩිට් කරගන්න ලොකු PC එකක් ලැප්ටොප් එකක් තියෙනවද ස්ටුඩියෝ එකක් තියෙනවද මේ වීඩියෝස් කරන්න ඔයා කොහොමද ඒක දකින්නේ නැහැ YouTube channel එක පටන් ගන්න නම් කංචුක ෆෝන් එකෙන් පටන් ගන්න පුළුවන් ෆෝන් එකෙන් පටන් ගන්න ෆෝන් එකෙන් එඩිට් කරන්න පුළුවන් ගොඩක් කට්ටිය දැන් ෆෝන් එකෙන් එඩිට් කරනවා කම්පියුටර් එකක් තියෙන්න ඕනේ ඒ වුණාට ෆෝන් එකිනුත් දැන් ගොඩක් කට්ටිය කරනවා
YouTube channel පටන් ගන්න තමන්ගේ දක්ෂතාවය තියෙනවා නම් ෆෝන් එකෙන් වීඩියෝ කරලා YouTube එකට දැම්මම තමන්ගේ content එක create කරගන්න පුළුවන්. create කරගන්න පුළුවන්. ෆෝන් එකෙන් තමයි ඉස්සෙල්ලාම මම හිතන්නේ අයියත් ෆෝන් එකෙන් තමයි ෆෝන් එකෙන් තමයි පටන් ගත්තේ. ෆෝන් එකෙන් පටන් ගන්න ඊට පස්සේ අද වෙනකොට යම් කිසි තැනකට ඇවිල්ලා තිනවා කැමරාව වලින් record කරලා PC එකකින් edit කරන තැනට ඇවිල්ලා තිනවා. ඒ තැනට එන්න ඕනේ කියලා තමයි අපිත් කියන්නේ. අලුතෙන් YouTube එකට ආපු කෙනෙක් නම් අලුතෙන් එන්න ඉන්න කෙනෙක් නම් YouTube එකට වාගේ අතේ තියෙන මොබයිල් ෆෝන් එක use කරලා මේ YouTube platform එකත් එක්ක join වෙන්න පුළුවන්. එහෙමයි. හරි. එතකොට දැන් මේ videos හදනකොට content එකක් create කරගන්නකොට ඔයා තනියම create කරගත්තේ. නැත්නම් ඔයා පිටිපස්සේ team එකක් හිටියද? ඔයා team එකක් හදන්න බලාපොරොත්තු වෙනවද? කොහොමද? team එකක් කියන්නේ කංචුක මගෙත් එක්කම ඉන්න තව යාළුවෝ 3 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි ඔයා ඉන්නවා. ආ ඉන්න අපේ කවිඳු මල්ලි ඉන්නවා. ආයි තිරින කියලා ඉන්නවා. තව මගේ මට support කරන අක්කා කෙනෙක් ඉන්නවා. අපි 3 දෙනා තමයි මේකට 4 දෙනා තමයි මට මගේ පිටිපස්සෙන් ඉන්නේ. මගේ පිටිපස්සෙන් ඉඳලා උපරිම සහයෝගය දෙන්නේ ඒ 4 දෙනා තමයි. හරි. එතකොට ඔන්න මේ විදිහට team එකක් දැන් එයාට ඉන්නවා. තනියම තමයි මුලින් පටන් ගත්තේ. ඊට පස්සේ ටීම් එකක් එක්ක ජොයින් වුණා. අපිත් මෙයත් එක්ක ජොයින් වුණා. මමත් YouTube channel එක පටන් ගත්තේ. මෙයා YouTube channel එක කරනවා දැකලා මේ ඒ ආසාව තිබෙන නිසා මමත් YouTube channel එකක් පටන් ගත්තේ. ඒ නිසාම මේ program එකට හාහා පුරා කියලා මම කවිදෝයම තෝරගත්තේ මේ පළවෙනි වැඩසටහන. කවිදෝයි, ඉතින් මේ දවස්වල කොරෝනාත් එක්ක වා ගෙදරටලා ඉන්නවා. මට කියන්නකෝ දැන් ඔයාගේ YouTube channel එකේ මේ විදිහ videos කීයක් විතර දාලා තියෙනවද upload කරලා තියෙනවද දැනට කංචුක මම YouTube එකේ videos 29ක් upload කරලා තිනවා YouTube videos 29ක් එතකොට subscribe කොහොමද දැන් 1000 දැනට මගේ ඊයේ තමයි subscribe 1000 ආවේ watch time path පෑනම views 30000 ඊයේ වෙනකොට මම ආවා channel එකේ අවුරුද්දක අවුරුදු එකහමාරක වගේ කාලෙකින් සබ්ස්ක්‍රයිබ් 1000ක් අරගෙන views 30000ක වගේ ප්‍රමාණයකට ගිහින් තිනවා තමයි. ඒතරම සාර්ථකයි සතුටුයි. ඉතින් මේ ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි මේ YouTube එකට ඇවිල්ලා සල්ලි හොයනවා කියන එක. ඇත්තටම සල්ලි හොයනවා කියන එක හිතන තරම් ලේසි නෑ. ලේසි නෑ. එහෙම නේද අයියෝ. YouTube එකට આવොත් subscribe 1000 සහ watch hours 4000 complete කරගෙන monetization apply කරලා තමන්ගේ content වලට ඉදිරියේදී මුදල් එකතු කරගන්න ඕනේ. ඇත්තටම මුදල් ඉපෙීමේ අරමුණින් දාවි. නෑ. කන්ටුගේ අත්‍තරම් මට වාර කියන්න ඕනේ YouTube channel එකක් පටන් ගන්න හිතන් ඉන්නවා නම් සල්ලි බලාපොරොත්තුෙන් YouTube channel එකක් පටන් ගන්න එපා. ඔව්. ඒක තේරුමක් නෑ. තේරුමක්. තමන්ගේ තියෙන දක්ෂතාවය තවත් මිනිස්සුෙකුට බලා ගන්න තමන්ගේ තියෙන දක්ෂතාවෙන් වීඩියෝස් හදලා YouTube එකට upload කරන්න සල්ලි බලාපොරොත්තුෙන් YouTube channel එකක් පටන් ගන්න එපා කියන දේ තමයි මම කියන්නේ. අනිවාර්යයෙන්ම. ඔන්න සල්ලි බලාපොරොත්තුෙන් YouTube channel එකක් ආරම්භ කරන්න එපා කියලා තමයි කියන්නේ. ඇත්තට මගේ අර අදහසත් ඒක තමයි. තමන්ට හැකියාවක් තියෙනවා නම් තමන්ගේ මේ ඇඟේ ඇතුලේ තියෙන මොකක් හරි දක්ෂතාවයක් තියෙනවා නම් ඒක පුළුවන් කන්ටෙන්ට් එකක් විදිහට ක්‍රියේටිව් විදිහට වාට නිර්මාණය කරලා මේ YouTube platform එකට දාන්න. ඒක බලන පිරිස නැත්නම් ඔයාගේ ඔඩියන්ස් එක හදාගන්න වාට පුළුවන් ඊට පස්සේ ඔයාගේ videos වලට කැමති කරති ඔය subscribe කරනවා. ඒ විදිහට තමයි ඔයා වටේ ඔඩියන්ස් එකක් හැදෙන්නේ. යම් කිසි කාලේ සීමාවක් ඇතුළත ඔයාට පුළුවන් මුදල් ලිපේම කරන්න. නමුත් මුදල් ලිපේම නෙමෙයි තමන් එන්න ඕනේ මේ YouTube එකට තමන්ගේ නිර්මාණයක් මේ ලෝකෙට රටට අනිවාර්යයෙන්ම දෙන්න. ඉතින් එතකොට කවිඳු අයියේ මේ දවස්වල කොරෝනාත් එක්කව ඉන්නවා කියලා කිව්වා. මේ මට අහන්න තියෙන ඊළඟට මේ YouTube platform එක ඔයා කොහොමද පාවිච්චි කරන්නේ? platform එක පාවිච්චි කරේ කියන්නේ කංචුක මම දැන් මුලින්ම ඉස්සල්ලාම මම channel එක හැදුවා SL technical geek කියලා. හදලා මං කල්පනා කරා මොනවද මම මේකට දාන්නේ ඊට පස්සේ මම මුලින්ම මයි කම්පියුටර් එකෙන්ම ස්ක්‍රීන් වීඩියෝ කරලා මං වීඩියෝස් දැම්මා ඊට පස්සේ වීඩියෝස් මං ඔය වගේ දැම්මා කංචුක වීඩියෝස් 6ක් විතර දැම්මා ඊට පස්සේ මම මුලින්ම මං ෆෝන් එකක් ගත්තා ඒ ෆෝන් එක මං රිවයිව් කරා ඒක රිවයිව් කරා ඊට පස්සේ මං ලැප්ටොප්ස් මං වැඩ කරන්නේ HP එකේ HP base HP කියන ආයතනයේ ඒක මං ලැප්ටොප්ස් රිවයිව් කරා ඒ දේවල් කරලා තමයි මේ channel එක මම මේව කරගන්නේ. මේව කරගත්තේ. හරි. එතකොට ජීවිතේ මේ මම කතා කරන්නේ YouTube ගැන නෙමෙයි. සාමාන්‍ය ජීවිතය ගැන. මම හිතන්නේ මේ බලන් ඉන්න කට්ටිය අහන්න ආසයි. එයාලටත් motivate එකක් වෙන්න. මේ ඔයාගේ ජීවිතය ඔයා මේ අවුරුදු 30ක කාලය ඇතුළත වැටුණු තැන් තියෙනවද? කොහොමද ඒ තැන් වලින් නැගිට්ටේ? වැටුණු තැන් කියන්නේ කංචුක එහෙම්ම කියන්නත් නෑ. සමහර වැඩ කරගෙන යන ගමන් ඉතින් සමහර කට්ටියගෙන් පොඩි පොඩි බාධා ආවා ඒවා ඉතින් ඔළුවට ගත්තේ නෑ මං ඒවට ඔළුවට ගන්න නැතුව
කොහොමරිතින් ඒ මිනිස්සු කියන දේවලුත් බලලා කොහොමරිතින් ගොඩ ආවා ඉතින් ගොඩ ආවා කියන්නේ ජීවිතේ වැටුණු තැන් වලිනුත් යම් තාක් දුරකට නැගිටලා ඒ දේවල් වැඩි ඔළුවට ගන්න නැතුව ඔව් තමන්ට අත්‍යවශ්‍ය දේ පමණක් කරගෙන ජීවිතේ සරලව නිදහසේ විඳින කෙනෙක් ඊළඟ ප්‍රශ්නේ මේ ගොඩක් අය මං හිතන්නේ දැනගන්න ආස ඇති මොකද තාම බදින් නැත්තේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැද්ද තනිකර ජීවිතේට හුරු වෙලාද නැත්නම් තනිකර ජීවිතේ හොඳයි කියලා හිතනවාද මොකද්ද ඒ ගැන හිතන්නේ තනිකර ජීවිතේ කියන දේ කංචුක ඇත්තරම හොඳයි ඒ කතකට බලමු ඉතින් ඉස්සරහට මොනවයිද දන්නේ නැහැ බලමු ඔන්න මේක බලන් ඉන්න කෙනෙකුට අවස්ථාව තියෙනවා ඔන්න තාම තනිකර කොල්ලෙක් මේ අවස්ථාව තියෙනවා ගර්ල් කෙනෙක් නම් වා මේ තනියම තමයි ඉන්න බලාපොරොත්තු තියෙන්නේ මේ හරි අයි අන්තිම ප්‍රශ්නේ මං අහන්න මේ සෙග්මන්ට් එක අපි වැඩසටහන ඉවර කරන්න ඕනේ මං ලොකුවට කාලය අරගෙන මේක කතා කරන වැඩසටහනක් බවට පත් කරගන්න නැහැ මොකද ගොඩක් අය බලන්න ආස නැහැ මං අන්තිමට අහන්න කැමති අයි මේ අලුතෙන් පටන් ගත්ත වැඩි මං වත් එක තමයි ඉස්සල්ලාම ජොයින් වුනේ ඔව් ඔයාට මොකද හිතෙන්නේ මේ ලයික් මී සෙග්මන්ට් එක අලුත්ම වැඩසටහන කන්ටුව මේ මට කියන්න තියෙන්නේ ඔයා පටන් ගත්ත වැඩි ඇත්තම හොඳයි ගොඩක් කට්ටිය කැමති මේ වගේ සෙග්මන්ට් බලන්න ගොඩක් කට්ටිය ආසයි. ඔයා මේ වගේ වැඩ ඉස්සරහ කරන් යන්න. මම ඔයාලට සුබපතනවා ඒ වැඩේට. ඔයා ඉස්සෙල්ලා මාව තමයි මේකට ජොයින් කරගත්තේ. ඒකට ඔයාලට තෑන්ක්ස් කරනවා මම ඔයා මාව ගත්තට ඉස්සෙල්ලාම. එහෙනම් ඉතින් මම ඔයාලට කියනවා මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය දෙයි ලැබෙන්න කියලා මම ඔයාලට ප්‍රාර්ථනා කරනවා. අනිවාර්යයෙන්ම ජනප්‍රිය YouTube channel වල ඉන්න පිරිස නැතුව එයා ඔබ නිතරම දකිනවා. රූපහණියෙන් ගුවන්විදුලියෙන් YouTube එකෙන් හැමෝම දකිනවා. අමුතර YouTube එකට අලුතෙන්ම ඇවිල්ලා මේ තැනක් හදාගන්න මහන්සි වෙන පිරිසක් ඉන්නවනේ. අන්න ඒ පිරිස වෙනුවෙන් තමයි මම මේ වැඩසටහන ආරම්භ කරේ. මේ මම හොයාගෙන යනවා ඒ කට්ටියව. හොයාගෙන ගිහිල්ලා මේ වගේ ඔවුන් එක්ක කතා බහ කරලා ඔවුන්ට මේ වෙනකොට තියෙන ගැටලු මොනවද? යාලා කොහොමද YouTube එකට ආවේ කියන දේවල් මම ඔයගොල්ලොත් එක්ක බෙදා හදාගන්න ලෑස්ති. මේ එහෙනම් අයියේ මගෙත් එක්ක ජොයින් වුණාට මගේ පළවෙනි වැඩේට ජොයින් වුණාට ඔයාලා බොහොම ස්තුතියි. එහෙනම් හයි බොන් කියලා. හයි බොන් කියනවා. මේ ලයික් මී අලුත්ම සෙග්මන්ට් එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. දිගටම මගෙත් එක්ක රැඳෙන්න කියලා මතක් කරනවා. යට තියෙන subscribe button එක press කරලා bell icon එකත් click කරලා තියාගන්න. ලයික් මී අලුත්ම සෙග්මන්ට් එකේ ඊළඟ වීඩියෝ එකත් එක්ක හමු වෙන බලාපොරොත්තු වෙයි. අදට සමු ගන්නවා.